චන්දදායකින්ට අල්ලස් ලබාදීම් පිළිබඳ විධාකාරය අල්ලස් ලබාදීමට උත්සාහ දැරීම පිළිබඳව වාර්තා වෙලා තියෙනවා. ඊයේ දිනේදීත් අපිට වාර්තා වුණා නුවරඑළිය ප්‍රදේශයේ එක්තරා දේශපාලන පක්ෂයක් ගිනි පෙට්ටියක තමන්ගේ චන්ද ලාංඡනය ලකුණු කරලා චන්දදායකින්ට බෙදා හැරීමක් පිළිබඳව මේවා කණගාටුදායක තත්වයන්. චන්දදායකින් හැලුවට පත් කිරීම හැටියට තමයි අපි දකින්නේ මේ කුඩා ආකාරයේ ගිනි පෙට්ටි වැනි ද්‍රව්‍ය චන්දදායකයට ලබාදීම හරහා චන්දය ලබා ගන්නට යම් අපේක්ෂකෙක් අපේක්ෂා කරනවා නම් ඒක චන්දදායකයට කරන නිග්‍රහයක්. ඒ වගේම කිසිදු ආකාරයක අල්ලසක් පැතිවන නීතියට අනුව චන්දදායකයෙකුට ලබා දීමේ හැකියාවක් නැහැ. නීතියට පටහැනිව මෙවැනි ආකාරයේ ක්‍රියාකාරකම් සිදු වුණොත් ඒ හරහා අපේක්ෂකයෙක් ජයග්‍රහණය කළත් ඔහුගේ ධූරය අහිමි වෙන්නට පුළුවන්. Join the call now to help lead our nation to victory. පත්වෙන ජනාධිපතිවරයාගේ වගකීමක් වෙනවා කිසියම් ආකාරයක ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වෙනවා නම් ඒක පාලනය කිරීම ඔහුගේ පළමු රාජකාරී හැටියට අපි දකිනවා. ඔහු තමයි සේනාධිනායකයා වෙන්නේ. එතකොට ඔහුට කිසිදු බාධාවක් ඇති වෙන්නේ නැහැ වර්තමාන ජනාධිපතිවරයා හෝ අලුතෙන් පත්වෙන ජනාධිපතිවරයෙකුට මේ තත්ත්වයන් පාලනය කරන්න. ඒ නීත්‍යානුකූල ඔවුන්ට වගකීමක් තිබෙනවා. ඒ වගේම සදාචාරාත්මක වශයෙන් හැම දේශපාලන පක්ෂයකටම වගකීමක් තියෙනවා. මේ මැතිවරණය පූර්ව කාලයේ සාමකාමීව පවත්වාගෙන ගියා වගේම මැතිවරණ දිනෙන් පස්සෙත් ජයග්‍රහණයෙන් පස්සෙත් කවුරු ජයග්‍රහණය කළත් ඒක සාමකාමීව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙන මොහොතේ යම් කිසි ලෙසකින් පාර්ලිමේන්තුව විසිරා හැරීමට ලක්වීමක් හැකියි කියලා. එවැනි තත්ත්වයක් උදාවුණු මොකද්ද ඇති වෙන තත්ත්වය? මැතිවරණේ ඕනෑම මොහොතක මේ මොහොතේත් මැතිවරණ දිනේත් මැතිවරණ ප්‍රකාශයට පත් කරන මොහොතේත් ජනාධිපතිවරයාට නීත්‍යානුකූලව බලය තිබෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට. හැබැයි සදාචාරමය වශයෙන් ගැටලුවක් තිබෙනවා. මැතිවරණයකදී මැතිවරණයක් අවසාන මොහොතේදී අපි ඉඩකඩ ලබා දෙන්නට ඕනේ අලුතෙන් පත්වෙන ජනාධිපතිවරයාට. මේ ජනාධිපතිවරයාම හෝ පත්වෙන ඕනෑම ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නට එවැනි ආකාරයේ ක්‍රියාකාරකමක් කරනවා නම් මේක සමාජ කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. එවැනි පූර්ව අත්දැකීමක් තිබෙනවා. හැබැයි ඒක නීත්‍යානුකූල වුණාට සදාචාරාත්මක නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා වර්තමාන ජනාධිපතිවරයා එවැනි ආකාරයේ ක්‍රියාදාමයකින් වලකී කියලා.